රයිට් අයිබෝවන් කියල පිළිගන්න ආසිය ප්‍රඩක්ෂණයකට ඔයාලට මේ පේන්න ලේසියෙන් බලාගන්න බැරි ස්ථානයක් එක නිධානයක් තියෙන ස්ථානයක් නිධානයක් ඇබ්බෙලා තියෙන ස්ථානයක් කැනීමක් කරගෙන යන අවස්ථාවක් තමයි තියෙන්නේ. තාම මේක නිධානය අරගෙන නෑ. මේක වස්තුව තියෙන එකක්. මේක ඉන්නවා බහිරියෝ තුන් දෙනෙක්. මේ තුන් දෙනාට සතුටු කරලා මේ තුන් දෙනාව සතුටෙන් පැත්තකට කරලා තියලා එහෙම තමයි මේ වගේ නිධානයක් කරන වැඩපිළිවෙල. ඉතින් ඒක නිසා මේක ගල් උගුලක් එක තමයි මේ වගේ නිධානයක තාක්ෂණය පාවිච්චි කරලා නිධානය තැම්පත් කරලා තියෙන්නේ. නමුත් මේකේ හරි තාක්ෂණය නොගියොත් එහෙම හරියට වැඩේ නොකරොත් එහෙම වැරදි මාර්ගවල ගිහිල්ලා වස්තුව හම්බ වෙන තියෙන සම්භාවිතාවය නැති වෙලා යනවා. ඉතින් වස්තුව පෙනිපෙනී නැති වෙනවා වගේ කියන්නේ ඒකයි. දැන් මෙන්න මේ වගේ ගල් තුනක් තියෙනෙත් යම්කිසි නිධාන තාක්ෂණයක්. අන්න ඒක දැන්නේ නැති වුණොත් එහෙම මෙතනින් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ මේ මාර්ගය වරද ගන්නවා. ඒකයි කියන්නේ නිධාන වස්තුවල තියෙන හරි තාක්ෂණය. මේ වගේ තැන්වල තියෙනවා ගල් බිත්ති. මෙන්න මේ බිත්ති වලිනුත් ඒ නිධාන වස්තුව තියෙන යන මාර්ගය තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් හොර කපුවන්ට, හොරුන්ට, පිටකාංකාරයන්ට ඇවිල්ලා ඒව ගන්න දෙන්න එපා. පරිස්සම් කරගන්න. ඔබේ වස්තුව ඔබ පරිස්සම් කරගන්න. හැමදාම මං කියනවා ඔබේ ධනය ඔබ පරිස්සම් කරගන්න. වෙන කාටවත් අරගෙන යන්න දෙන්න එපා. සාමාන්‍යයෙන් රජකාලේ නිධානයක් තැන්පත් කරනකොට මේ වගේ ස්ථානවලට ගෙනහල්ලා සාමාන්‍ය රජවාසලේ හරිය හොඳම මිතුරට හරි තමයි ඇවිල්ලා මේක බලාගනින් කියලා හිසට ගහත් හිස වෙන් කළා ඝාතනය කරන්නේ. මේක බලනවත් එකම වස්තුව තැන්පත් කරලා තියෙනකොට. ඒකෝ දැන් මේ පේනවා වගේ උඩට නෙමෙයි වස්තුව තැන්පත් කරලා ගොඩ කරගෙන එන්න කලින් මේ ගල ඇතුළටම එක්කන් ගිහලා තමයි මෙයාට පෙන්වන්නේ ඔබට මේක බලාගන්න පුළුවන්ද කියලා අහනවා. හා කියනවත් එකම බෙල්ලට ගහලා බෙල්ල වෙන් කරනවා කඳින් වෙන් වල. එතනම ඒ දෙක තැන්පත් වෙනවා. ඊට පස්සේ මෙයාව මෙතනට අරගෙන මෙයාව මෙතනම බහිරවේක් වෙලා මේක පන දෙවිනි කරලා රැකගෙන ඉන්න කියලා තමයි බහිරයෝ ඉන්නවා කියන්නේ. ඔන්න ඔය බහිරවෝන්ගේ සංකල්පය ඔන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ බහිරවයෝ පන දෙවිනි කරලා මේක රකින්නවා. යම් වර්තමාන මිනිස්සු නිධාන වල ඉන්න බහිරව ගැන විශ්වාසයක් නැතුව වැඩකට අත දැම්මොත් එයාලට බහිරෝ ශාපයක් එනවා. එතකොට මේ වගේ ස්ථානවල බහිරවව සතුටු කරන්න ඕනේ. ඒ වගේම බහිරවන්ට දෙන්න ඕනේ වත් තිනෝ. ඒ ටික දෙන්න ඕනේ. දීලා ගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. ඔයාලට මේ වගේ තැනක් දැක්කොත් එහෙම ඕකොල්ලෝ මේ වගේ තැන් ඉඳන් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේ වගේ තැන් ඉඳන් ගන්න උත්සාහ කරන්න කලින් කවුද ඉන්නේ බහිරයෝ, මේවට තියෙන බලපෑම් මොනවද, ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවය දෙන්න. ඒ වගේම තමයි මේ වගේ නිදාම් වස්තු අරගෙන මේ මෙන්න මේ වගේ තඹ කාසි තනි කර පිත්තල වෙන්න පුළුවන්. මේ වගේ ඒවා රත්තරන් කියලා ඔයාව මරංචි වලින් රවට්ටන්න පුළුවන් මිනිස්සු. මේවා මෙන්න මේකට අහුවිලා තියෙන්නේ. මම මේකේ වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. මේක තනි කරම අහුවිලා තියෙන්නේ මේ වැඩේට. ඉතින් මේ වගේ ඒවාට අහු වෙන්න එපා. මේවා රත්තරන් නෙමෙයි. මේවා තඹ, එහෙම නැත්නම් පිත්තල, ඒ වගේ දේවල්. රයිට්. මෙන්න මේ දැන් පේන්නේ ඔයාලව නිරන්තරයෙන්ම මේ වගේ දේවල් වලට රවට්ටනවා. මේ වගේ දේවල් හදනවා. මේවා පෞද්ගලික දවසල මම දැක්ක ප්‍රධාන මාධ්‍ය වලත් යනවා. ඉතින් මේවා මේ වගේ ඔයව සල්ලි කොල පෙන්නලා මේ වගේ මේ රත්තරම් මේ මොනවද මේ මැණික් ගල් අල්ලලා මේ වගේ තියෙනවා. මේ කෝටි 200ක් විතර කියනවා. ඇත්තට මේවට අහු වෙන්න එපා. මේවත් මරංචි. මේවා හදනවා. මේ වගේ ඒවා රාශියක් දැන් පොළොවේ යට අඩි 30කින් ගත්තයි කියලා කියනවා. ඒ වගේ ඉතින් ගොඩාක් බුරුකාරයෝ තමයි ඉන්නේ. මේවට අහු වෙන්න එපා. මේවා මරංචි. මේවා හදන ඒවා. මේවා ගොඩ දාලා ඔකොල්ලෝ වතු වලින් මේගොල්ලෝ ගෙනහලා යට කරලා ඔකොල්ලොන්ට නිකන් ඔකොල්ලොන්ගේ ඇස් බැඳුම් වගේ කරලා මේවා ගොඩ අරගෙන ඔකොල්ලෝ ලස්ස 30ක් 40ක් 50ක් ඉල්ලනවා. එහෙම ගොඩගත්ත සල්ලි දුන්නේ නැතොත් එහෙම ඒගොල්ලෝ කියන ඔයගොල්ලෝ දොස් වෙනවා කියලා. කිසිම දොසක් වෙන්නේ නැහැ. මේවා මරංචි. ඉතින් මේවා මේවට අහු වෙන්න එපා. මේ මිනිස්සු ඔයාලව මුලා කරනවා. දේවාල කස්සේ යන්න එපා. දේවාල කාර්යෝ පට්ට අමිරක බොරු. ඉතින් ඔය ඉන්නවා දේවාල බණ්ඩාරේ වල පැත්තෙත් ඉන්නවා කොයිවිල් කියලා ගහගෙන. ඉතින් ඒ නිසා Facebook වල මම දැක්කා ඉන්නවා. ඉතින් ඇත්තටම හොරු ඉන්නේ. මිනිස්සුන් රවට්ටනවා. නිදන් අරන් දෙන්නම් කියලා මම හැම වීඩියෝ එකේදීම කියනවා. ලක්ෂ ගණන් ඉල්ලනවා නා. ලක්ෂ දෙක තුන ඉල්ලනවා නම් පූජා තියන්න ඕනේ, බහිර රූප තියන්න ඕනේ කියලා අනේ වැඳලා කියන්නම්. අහු වෙන්න එපා. නිදන් ගන්න බෑ. එහෙම 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 නිදන් අරන් දෙන්න ලක්ෂ ගණක් යන්නේ නෑ. මුල් වරට පූජාවට රුපියල් 15000ක් 20000ක් පූජාවලට. ඒක නිසා අහු වෙන්න එපා. හල් ඉල්ලනවා නම් බඩු අරන් දීලා දොස් අරින්න ලස්ස රුපියල් 20000ට වඩා ඉල්ලනවා නම් බොරු කාරයෝ. ඕගොල්ලොන්ට දොස් වදිනවා. ඕගොල්ලොන්ගේ සල්ලි වලින් මේ කරන්න ඕනේ කියනනම් පට්ටපාල් බොරුකාරයෝ අල්ලන්න
ගස් බඳින්න ගහන්න එහෙ නැත්නම් ළඟම පොලිසියට කතා කරලා පොලිසියට බාර දෙන්න ඒවා තරම් හොරු. මේ වගේ දේවල් ඇත්ත දේවල් තියෙනවා. ඒ ඇත්ත දේවල් හා සමානව මරංචි. ඒ කියන්නේ මේ වගේ දේවල් හදලා ගින්දර දාලා මේවා පුච්චලා පරණ භාගයේ පෙන්වන්න පොළොවට මාස ගානක් අවුරුදු ගානක් පොළොවට තැම්පත් කරලා තියලා ගන්නවා. මේ ආරු නූල් දැන් මේ ඔය ආරු නූල් සවුත් වෙනවා ඔය තියෙන දිහා පොළොවට දුවනනම් ඇත්තටම. ඒක නිසා මේ මේ මේක මේ සෑහෙන්න පරණ මරංචි වීඩියෝ එකක් මේ යන්නේ. තාමත් යනවා. ඒ නිසා මේවට අහුවෙන්න එපා. මේ වීඩියෝ එක මීට අවුරුද්දකට කලිනුත් මේක මේ දාලා තියෙනවා මගේ channel එකේම මේවට අහුවෙන්න එපා කියලා. මම දැක්ක ටීවී නාලිකාවලත් මේවා පෙන්වනවා. ඉතින් ඒගොල්ලෝ නම් පෙන්වන්නේ මේවා හැත්තෑව කියලා. නමුත් මේවා fake ඒවා. මරංචි. මරංචි කියන්නේ fake. හොරු. හොරනිදා. ඒ නිසා ඒවට අහුවෙන්න එපා. පරිසම් වෙන්න. ඔයාලව රවට්ටන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි අබේගිරි යනවා නම් මේ නිදන් වස්තු වලට පූජාව තියන්න. අනිවාර්යයෙන්ම මේ කතාව අහන්න අබේගිරි යනවා නම් අබේගිරි ඉන්න කපෝ කියන දේවල් අහන්න එපා. තනිකරම හොරු ඉන්නේ. ඒ කියන්නේ මේ රටවටේ ඉන්නවා හොර කපෝ. මේ හොර කපෝන්ට මේගොල්ලෝ මේගොල්ලන්ට මුදල් ගිහින් දෙනවා හොර කපෝ. ඒ කියන්නේ එදෙනින් කියනවා මෙන්න මේ ආහවල් කපුව ගන්න මෙන්න මේ යාට කතා කරන්න කියලා. එයාට කතා කරාම ඒගොල්ලෝ ඇවිල්ලා වස්තුවක් ගෙනත් දාලා ඔයගොල්ලොන්ගේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් සල්ලි ඕනේ දොස්තර ඉන්න අබේගිරිය ඉන්න කපුවට ඒකෙන් භාගයක් ගිහින් දෙනවා. කස්ටමර් කෙනෙක් සම්බන්ධ කරලා දුන්නහම හොර නිධානයක් ගොඩ ගන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔය ඉන්නවා අබේගිරියත් බස් නායක කියලා එහෙම පට්ට හොරු අහුවෙන්න එපා. අද 140,000 50,000 නැති වෙලා මේ මට කතා කරලා කියන ඒවා තමයි මම ඔයාලට කියන්නේ. ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. ඉතින් අබේගිරිය ඉන්න හොර කක්කරි කපුවන්ට අහුවෙන්න එපා. ඒ කට්ටිය කියනවා විශ්වාස කරන්න එපා. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන තව කෙනෙක්ට බලන්න මම දැනුම දෙනවා වගේම ඔයාලට ඒවත් තියා දෙන්න ඕනේ. එහෙම නැතු වුණොත් ඔයගොල්ලෝ දුක් මාසින් හම්බ කරන නිවාස හදන් තියනවනේ මේවැය මුදල් තමයි මේ හොරු තක්කඩි ගන්නෙ. ඉතින් දැන් මෙන්න මේ පේන වගේ තැන මෙන්න මේ වගේ තැන් වල නිදන් වස්තු තියෙනවා. ඔය වගේ තැන් වලට අර හොර කට්ටඩි ගහලා අහක බලාගෙන ගන්නේ කියලා අපේ මිනිස්සුන් අහිංසක මිනිස්සුන් දුප්පත් මිනිස්සුන් රවට්ටනවා. ඈ මොනව හරි දෙයක් දාලා. ඉතින් මේ මිනිස්සු අරගෙන දෙනවා අදෝසාරින්න ලස්ස 20ක් විතර ඕනේ කියනවා. අනේ ගෙවල් උගස් දෙලා වාහන උගස් දෙලා ලස්ස 20ක් දෙනවා. ඒ ලස්ස 20ෙන් අර මං කිව්වේ ඉන්නවනේ නිදන් වලට ප්‍රධාන ස්ථානේ අබේගිරියට ගිහින් පූජාවක් දියන්නේ කියන්නේ. අන්නේ වගේ දැන් වල හොරු ඉන්නවා. ඉතින් ඒවට අහු වෙන්නේ පරයිට් මේ මේ තියෙන නිදාන වස්තු මේ මේ ගාලේ මේක අරගෙන තියෙන්නේ. මේ මේ පේන තැන මේක අරගෙන ඇත්තටම නිදාන වස්තු තැම්පත් කරලා තියෙන්නේ toy ආකාරයට. ඒ නිසා නිදාන වස්තු ලේසියට ගොඩ ගන්න දාන්නේ. ඔය අඩි 4ක් 5ක් වගේ හාරලා ගන්න දාන්නේ. මේක අරගෙන මෙතන තුනේක අරගෙන තියෙන්නේ. ඉතින් මේකට ඔය පේන වගේ තැන් වල ගොඩක් ඇතුළට වෙන්න තමයි දාන්නේ. ඉතින් ගල් වල නම් අඩි 2ක් 3ක් මෙයා ගන්නකොට නිදාන වස්තු තියෙනවා. පොළවේ පසේ නම් අඩි 4කින් පහෙන් නැහැ. අඩි 8ක් 10ක් වගේ අට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ස්ථානවල නිදාන වස්තු තියෙනකොට ඉතින් මේ වගේ තැන් වල රත්තරන් තියෙන්න පුළුවන්. මැණික් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුරු මාර්ගයක් එන්න තියෙනවා තමයි මැණික් තියෙන්නේ. නැත්තම් මේ මැණික් වලින් වැඩක් නැහැ. වතුරු මාර්ගය අවහිර වෙලා තුනොත් අනිවාර්යයෙන්ම මේ මැණික් මැරෙනවා. ඉතින් මෙන්න මේ වගේ හාරගෙන යනකොට මේ වගේ සක්ක වගේ ගල් අහුරලා 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 තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ ස්ථානවල මැණික් තියෙනවා. ඒ මැණික් නිතන් තමයි ඒ වගේ තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් මේවා සියල්ලම මම මේ ඔයාලට මේ තාක්ෂණය සහ මේවයි තියෙන විදිය කියා දෙන්නේ මේවා විනාශ කරන්න නෙමෙයි. අනිවාර්යයෙන්ම මේවා පරිස්සම් කරගන්න විනාශ කරන්න එපා, කඩන්න එපා, බිඳින්න එපා. මේවා පරිස්සම් කරගන්න. මේ වීඩියෝස් තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. Subscribe කරලා නැත්නම් ආසිය ප්‍රොඩක්ෂන් YouTube channel එක, ආසිය බ්ලොග් YouTube channel subscribe කරලා නැත්නම් අදම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් ඔයාලා ගාවට ගෙන්න ගන්න. right. ඉතින් මේ වගේ දේවල් ඔය නිදාමස්තු හාරගෙන යනකොට හම්බ වෙනවා කියන්නේ ඉතින් එතන නිදානයක් ගැබ් වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් නිදාමස්තු පරිස්සම් කරන්න, ආරක්ෂා කරන්න, සලකුණු ටික කඩන්න එපා. අපේ රටේ අනාගතේ වර්තමානයේ ඉන්න දරුවන්ට මේවා සෑහෙන්න වටිනවා. නිදාන් කියලා දෙයක් නැත්නම් මෙහෙම කඩාගෙන ගියොත් එහෙම ඉදිරි අනාගතේ දැක ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් පරිස්සම් කරමු අපේ රටේ නිදාමස්තුන් ටික. right. එහෙනම් ගිහින් එන්න ශ්‍රීනම දෙනාට තෙරුවන් සරණයි. මේ ඔයාලට පේන්නේ මගෙන් සූර්යයක් ගත්තු එක්කෙනෙක්. මෙයාලගේ විස්තර මේකට කල්ලුත් මගෙන් සූර්යයක් ගත්තා මාසයකට විතර කලින්. ඒ දාපු බිල් තමයි ඔය තියෙන්නේ. මේ වෙන්නේ 2024 සැප්තැම්බර් 2 අරගෙන තිනවා. නැවතත් ආයෙ සූර්යයක් මේ 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 රිසිට් එක මේක. එයා දාලා තියෙන මේ රිසිට් බලන්න පුළුවන් බැංකු ඩේට් එකම තිනවා. ඇයි ඊට පස්සේ ආයෙ සූර්යේ පලනගෙන තව නැවතත් මට ආයෙ සූර්යයකට සල්ලි දාලා තිනවා. මේ බලන්න පුළුවන් මේ බැංකු රිසිට් එකම මේ දාලා තිනවා. සල්ලි දැම්ම කියලා දාලා තිනවා. right. අපි එයා දාලා තියෙන මැසේජ් එක බලමු.
අයි ඔන්න බලන්න මම අර කිව්වේ නෑනට මේ තමයි මම යන්ත්‍රිකත්වයා දැම්ම මර මූණ එහෙම ඇඟ පාට එහෙම වෙනස් වුණා කියලා බෙල්ල වටේ තිබුණු කළු එහෙම බලන්න යා යන්ත්‍රේ දාන්න කලින් කලින් සතියේ මට එවුව ෆොටෝ එක දැන් මේ යන්ත්‍රේ දාලා දැන් සති 3ක් විතර වෙනකොට ඔන්න බලන්න යාගේ පාට මේ කැමරා එඩිට් වන් මොකුත් නෙමෙයි නෝමල් මේ ඒ විදිහටම ගහ ෆොටෝ එකක් බලන්නකෝ අර බෙල්ල වටේ කළු ගතිය ඒ වගේම කහ පාට වෙලා ඇඟ ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ මගේ කාලේ මේ ওই සූර්ය දාගන්න කලින් මේ පහුගිය කාලෙම මල්ලි ගෙදරට වෙලා බුදියගෙන අර ගාංජ ගහන මේ අරක්කු බොන කොල්ලොත් එක්ක එකතු වෙලා බියර් බිබි ඕන් එක ඒවා මේව කර කර එහෙම ගෙදරට වෙලා බුදියගෙන හිටියේ නෑනා පොලොස් මලු හදාගෙන කෝසුන් කඩලා මලු හදාගෙන ගම වටේ අරන්ගින් විකුණලා තමයි ළමයිගේ පන්ති ගාස්තු ගෙව්වේ මේ ඒ වගේ වැඩ කරේ මල්ලි නිකන් එහෙම ගෙට වෙලාම හිටියේ පස්සේ නිකන් අර යාන්ත්‍රය ගෙනහිල දාගත්තට පස්සේ නිකන් මල්ලි එකවරම නැගිටලා නෑනට කීකරුවල වගේ නිකන් අමුතුම වෙනසක් වුණා අපිට නම් ඇත්තට ජීවිතේ මේ මේ මාසෙ ටිකක් මාර ලොකු පෙරලියක් වුණා අපිට නම් ඒ යාන්ත්‍රයෙන් අපි වගේ දුප්පත් මේ ගම්වල මේ හිර වෙලා ඉන්න මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට මේ යාන්ත්‍රය මාරම වටිනවා අනිත් අයට කෙසේද මන් අපිට නම් ඒක ගොඩාක් වටිනවා ඒ නිසා තමයි මමත් ඕඩර් කරේ මට තව දෙකක් ඕන මේ මගේ මල්ලි කෙනෙක් නා අනිත් මල්ලිටයි මේ තාත්තටයි ඒ දෙක ටික පාරක් වුණා මට හදාගන්න මට තව දෙකක් ඕනේ වුණාට ඒ තරම් වටිනවා අපිට නම් ඒක ඒක පුදුම හාස්කමක් ඇත්තටම අපිට නම් අපේ ජීවිතවල ඔයාට ගොඩාක් පින් මල්ලි ಜಾති ಜಾති පින් අපිට මේක මේ වගේ සහන මිලකට මේ විදිහට ලබා දුන්නට කිව්ව විදිහටම ඔයා ඒ විදිහටම දින ගණන් බල්ල අපිට ඒක ගෙදරටම ලැබුණා ගොඩාක් පින් ඔයාට